පාරදිගේ කතාවට ආදරය කරනවාව ගොඩක් ආදරෙන් පිළිගන්නවා මගේ channel එකට. ඉතින් මම අද වීඩියෝ එකේ නොවට කතා කරන්න සූදානම් වෙන්නේ ඉදිරියට සරණිට බබෙක් ලැබෙන්න ඉන්නවා කියලා දැනගන්න රොක්ෂානට සිද්ධ වෙන දෙයක් සම්බන්ධව. ඉතින් වීඩියෝ එකට යන කලින් ආදරෙන් ඉල්ලීමක් කරන්න කැමතියි. ඒ තමයි වීඩියෝ එක බලලා ඔයාටත් මෙවැනිම වීඩියෝස් දිනපතාම බලන්න කැමති නම් එහෙනම් මගේ channel එක subscribe කරලා මාත් එක්ක සම්බන්ධ වෙන්න. ඒ වගේම like කරන්න, comment කරන්න, තවත් නොදන්න යාළුවෙක්ට දැනගන්න, share කරන්න කියලාත් මේ වෙලාවේ ඉල්ලනවා. ඉතින් ඔයා මේ වෙනකොට දන්නවා ඒ තමයි රෙහන් වගේම සරණේ මේ දෙන්නට කොච්චර ආදරේ තිබුණා වුණත් තමන්ගේ අම්මගේ නංගිගේ රුක්ෂාන්ලා කරදරවලින් නම් ගැලවිලා ඉන්න පුළුවන් කමක් ඇති වෙලා තිබුණේ. ඉතින් මේ දෙන්න හැමදාමත් කල්පනා කරන්නේ තමන්ගේ ජීවිතේ ලස්සනට ගත කරන්නේ කොහොමද කියලා. ඉතින් මේ දෙන්න ඒ ජීවිතේ ලස්සනට ගත කරන්න හිතාගෙන ඉන්න කාලෙදි තමයි ගොඩක් කරදරවලට මූණ පාන්නත් සිදු වුණේ. හැබැයි ඒ වුණාට දැන් රෙහාන්ටයි සරණිටයි අලුත් බලාපොරොත්තුවක් ඇති වෙලා තියෙනවා ඒ තමන්ට ලැබෙන්න ඉන්න අලුත් දරුවා නිසා. ඉතින් දැන් රෙහන්ගේ අම්මා වගේම නංගි මේ ගැන කතා කර කර ඉඳලා දැන් ඉදිරියට සරණිව රෙහන්ගේ ජීවිතෙන් ඈත් කරන්න තමන්ටත් ඒ තරම් සතුටක් නැහැ කියන එක ඇත්තටම රෙහන්ගේ අම්මයි නංගි දෙන්න එකතු වෙලා කතා කරන්න පුළුවන්. ඉතින් දැන් ඉදිරියට රුක්ෂානා රෙහන්ගේ නංගිගෙන් උදව් ඉල්ලන්නත් වැඩි ඉඩ කඩක් තියනවා කියලා කියන්න ඕනේ. ඉතින් එතකොට මොකද වෙන්නේ? එතකොට වෙන කිසිම දෙයක් වෙන්නේ නැහැ. අනිවාර්යයෙන්ම රුක්ෂානාට රුවනි කෝල් එකක් අරගෙන කියන්නේ ඇත්තටම දැන් රෙහන්ගේ පවුල අලුත් වෙන්නයි යන්නේ. ඒ නිසා ඇත්තටම සරණි තමන්ගේ විශ්වාසය නැවත වතාවක් දිනාගත්ත කියලා. ඉතින් ඒ කියන්නේ සරණි සල්ලි වලට විතරක් නෙවෙයි එයාගේ පවුල් ජීවිතයටත් ගොඩක් කැමති. ඒ දෙන්න ගොඩක් සතුටින් ජීවත් වෙනවා. ඒ දෙන්නගේ නිදහස නැති කරන තමන් අම්මා කටයුතු කරන්නේ නැහැ කියන එක ඉදිරියේදී අනිවාර්යයෙන්ම කියන නියමිතයි කියන එක මේ වීඩියෝ එකෙන් මම ඔයාට ඉදිරිපත් කරමින් කියනවා. ඉතින් කොහොමත් අන්න ඒ දේවල් නිසා අනිවාර්යයෙන්ම අපිට ඉදිරියේදී වෙන්න මේ වගේ බලාපොරොත්තුවක් ඇති කරගන්න පුළුවන්. ඒ කියන්නේ රුක්ෂානා ඇත්තටම ගොඩක් කේන්ති ගන්නවා. ඉතින් රුක්ෂානා හිතලා තියෙන්නේ නැති රෙහන් හැමදාම දුකෙන් කල් ගෙවાવી තමන්ගේ ළඟට දන ගහගෙන එවි කියලා. හැබැයි ඉතින් ඒ කිසිම දෙයක් දැන් ඉදිරියට සාර්ථක වෙන්නේ නැහැ කියන කතාව මේ වීඩියෝ එකෙන් මම ඔයාට කියන්න ඕනේ. ඉතින් විශේෂම කතාව කියනවා නම් රුක්ෂානා ඉදිරියේදී ගොඩක් දුකටපත් වෙනවා. මොකද ඒකට හේතුව තමයි තමන්ට අම්ම කෙනෙක් වෙන්න බැරි වුණාට අර කෙල්ල පිට්පොකට් කාරියක් වෙලා හිටියටත් තේරුමක් නැහැ මෙයා අනිවාර්යයෙන්ම තමන්ගේ තන හදාගෙන ඉවරයි කියලා ඉරිසියාවකින් පැලේවි කියලයි මං අද ඔයාට වීඩියෝ එකෙන් කියන්නේ.